බුද්ධං සරණං ගච්ඡාමි. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. පින්වත්නි, අද දවසේත් මේ පින්තුන් සීලු දෙනාම විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණා වූ ඒ ශ්‍රී සද්ධර්මයෙන් ඉතා සුළු ධර්ම කොට්ටාසයක් ශ්‍රවණය කරන්න. අද අපි ආරම්භයේදීම ඔබට යම් කාරණාවක් පිළිබඳව කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. බොහොම විශේෂ කාරණාවක්. අපි නිතර අහලා තියෙන, අපි නිතර සජ්ජායනා කරලා තියෙන, නමුත් බොහෝ දෙනා නිවැරදි අර්ථය නොදන්න ධර්ම කාරණාවක් පිළිබඳව තමයි අද අපි කියා දෙන්න බලාපොරොත්තු වන්නේ. අපි ඔබට පෙර අන්තර්ජාලය ඔස්සේ ධම්ම ශ්‍රවණ කාලෝ දහම් පන්තියක් පිළිබඳව දැනුවත් කළා. ඒ දැනුවත් කිරීමත් සමගම අපි බලාපොරොත්තු වුණාට වඩා බොහෝ පිරිසක් ධර්මයේ ඉගෙන ගැනීමේ බලාපොරොත්තුවෙන් ධම්ම ශ්‍රවණ කාලෝ සමූහය සමග එකට එකතු වෙලා තිබුණා. ඉතින් අපි ප්‍රථමයෙන්ම අනන්ත තුනුරුවන්ගේ ගුණානුභව බලයෙන් ඒ සියලු දෙනාටම අප විසින් කියා දෙන්නා වූ මේ ධර්මකාරණා ඉතා හොඳින් අවබෝධ කරගන්නටත්, මෙලොව සියලු යහපත පිණිසත්, ඒ වාගේම නිවන් සුවයේ සඳහාත් ධර්මකාමී ඔබට ඒ සියලු පින්කම් ධර්මාවබෝධයන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. අපි මුලින්ම බලාපොරොත්තු වෙනවා මේ දහම් පන්තියේ ඔබට ධර්මයේ පිළිබඳව කියා දෙන්නට කලින් ඔබ මේතාක් අසන ලද ධර්මය නිවැරදිද කියන කාරණාව පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කරන්න. ඒකට හේතුව තමා වර්තමානයේ තුල ගිහි පැවිදි දෙපාර්ශවය විසින්ම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ධර්මය විවිධාකාරයෙන් දේශනා කරනවා. ගරු කටයුතු මහා සංඝරත්නය විසිනොත්, ඒ වාගේම ධර්මය අධ්‍යයනය කළා වූ ගිහි පින්වතුන් විසිනුත් ඇතැම් අවස්ථාවලදී ධර්ම විරෝධී විනය විරෝධී ආකාරයෙන් මේ ධර්මයට විවිධ අර්ථකථනයන් මුසු කරන්නට උත්සාහවත් වෙනවා. ඒ අතරතුර ගෞරවනීය මහා සංඝරත්නයේ ඇතැම් පිරිසක් විසින් ඉතා දුකසේ උන්වහන්සේලා වෙහෙස මහන්ස වෙලා අධ්‍යයනය කළා වූ, ඒ වාගේම උන්වහන්සේලාගේ ආචාර්යෝත්තමීන් වහන්සේලාගේ පරම්පරාවෙන් දැනගෙන ගත්තා වූ ධර්ම කොටස් වඩාත් නිවැරදිව ඔබ වෙත ළඟා කරගන්නට වර්තමානයේත් ඒ වාගේම අතීතයේත් බොහෝ උත්සාහයන් ගන්නවා. ඉතින් මේ කාරණා නිමිති කරගෙන අපටත් ආරාධනාවක් ලැබුණා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ ධර්මය වඩාත් නිවැරදි ආකාරයෙන් පාලි භාෂාව, ඒ වාගේම පෙළ දහම අටුවා ටීකා විස්තර සහිතව විවිධ මාතෘකාවන් ඔස්සේ දේශනා මාලාවක් සම්පාදනය කරන්නට කියලා. ඇත්තටම මෙය ධර්ම දේශනාවක් ආකාරයෙන් සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපේ මූලික අරමුණ තිබෙන්නේ දහම් පන්තියක ස්වරූපයෙන් මේ කාරණාව ඔබට කියා දෙන්න. එතනදී අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා බෞද්ධ පින්නතුන් විසින් මූලික වශයෙන් දැන ඉගෙන ගත යුතු බොහෝ කාරණාවන් ඔබට කියා දෙන්න. වර්තමානයේ සමහර භික්ෂූන් වහන්සේලාත් ගිහි පින්නතුනොත් සමහර පිරිසක් පဋාණ ප්‍රකරණ ඉගෙන ගන්න උත්සාහවත් වෙනවා, උගන්වනවා. තවත් පිරිසක් පටිච්ච සමුප්පාදාදී ධර්මයන් ඉගෙන ගන්නට උත්සාහවත් වෙනවා, උගන්වනවා. බොහෝ තැන්වල සතර සතිපට්ඨාන සූත්‍රයන් දේශනා වෙනව නිවන් මඟ කියලා බොහෝ දෙනා ඒ භාවනා ක්‍රම පුරුදු පුහුණු කරනවා. අතලොස්සක් බ්‍රහ්ම විහාර භාවනා, කසින භාවනා ආදී තමන්ගේ පහසුකම් සහ සාංසාරික පෙරහුරුවන් අනුව වර්ධනය කරනවා. ඒ අතරතුර සමහර අවස්ථාවල අපිට දකින්නට ලැබෙනවා මේ සමාජය තුළ සමහර මිත්‍යා මතයන් තිබෙනවා. ඔච්චර ධර්මයේ ඉගෙන ගන්න අවශ්‍ය නැහැ, මොකටද ඔච්චර ඉගෙන ගන්නේ,
අතීතයේ බුදුහාමුදුරු එක දේශනාවක් දේශනා කරනකොට බොහෝ සත්‍යෝ ධර්මය අවබෝධ කරගත්තනේ. ඒක නිසා ඔය එක සූත්‍ර දේශනාවක් පමණක් හරියට අධ්‍යයනය කළොත් ඒ සූත්‍ර දේශනාවෙන් නිවන් සම්පත් ළඟා කරගන්නට පුළුවන්. ඔය කියන ආකාරයෙන් 84,000ක් ධර්මස්කන්ධය පාලි භාෂාව ප්‍රමුඛත්වයේ තබාගෙන, පෙළදහම් මූලිකත්වයේ තබාගෙන අටුවා ටීකා ධර්ම ග්‍රන්ථ ඇසුරු කරගනිමින් අධ්‍යයනය කරන්නට ඕනද. අනික ගිහි පිනතුන් වන අපිට අපේ දෛනික කටයුතු සමග එවැනි කටයුතු සඳහා කාලය මිඩංගු කරන්න අවස්ථාවක් තිබෙනවද කියන කරුණු කාරණා පිළිබඳව සමහර අවස්ථාවලදී බොහෝ දෙනා මැසිවිලි නගනවා අපට දකින්නට පුළුවන්. ඔබට ත්‍රිපිටකය කියවන්න කාලය නැති බව ඇත්ත. කාලය අඩු බව ඇත්ත. ඔබට අටුවා ටීකා පොත් හොයාගන්න අපහසු බව ඇත්ත. බොහෝ ගිහි පින්නතුන්ට පාලි භාෂාව පිළිබඳව අවබෝධය අඩු බවත් ඇත්ත. ඒ නිසා අපි කල්පනා කරා ඒ සියලු දේ මගහරවන්නට අපට ඔබ වෙත කරන්නට පුළුවන් බොහෝම කරුණාවෙන් සිද්ධ කරන සත්පුරුෂ කාර්යයක් හැටියට මේ ත්‍රිපිටක ධර්මය අටුවා ටීකා විස්තර සහිතව කියා දීම සඳහා දහම් පන්තියක් ආරම්භ කරන්න. ඒ සඳහා තමයි අපි මීට සතියකට දෙහෙකට පමණ ආසන්න කාලයකදී විශේෂයෙන් මේ මාසයේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේදී ඔබට දන්වන්නට යෙදුනේ දහම් පන්තියක් ආරම්භ කරන බව. ඉතින් අපේ කෙටි දැනුම් දීමෙන් අප බලාපොරොත්තු වුණාටත් වඩා විශාල පිරිසක් ඒ දහම් පන්තිය සඳහා සූදානම් වෙලා සිටිනවා. ඒක නිසා අපි ඔබට බොහොම මෛත්‍රී සහගත සිතිවිල්ලෙන් ආරාධනා කරනවා එන්න අපත් සමගත්වල් බැඳගන්න. අපි ටික ටික ක්‍රමක්‍රමයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරම්භයේ සිටි ඉගෙන ගනිමු. බුද්ධ දේශනාව කුමක්ද? ඒ වාගේම මිත්‍යා මත කුමක්ද? ධර්මය සොයන ඒ වාගේම ධර්මය තුල නිරත වෙන තැනැත්තන්ට මේ ධර්මය තුල වැරදි වැටහීම් ඇති වෙලා තියෙන්නේ ඇයි? ඒ වැටහීම් निराකරණය කරගන්නේ කොහොමද? මේ වාගේ ධර්ම මාර්ගයේ වඩාත් නිවැරදිව ව්‍යාකූල නොවන ආකාරයෙන් පිරිසිදුව අනුගමනය කිරීම සඳහා අවශ්‍ය කරන මම්පෙත් විවර කර දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විශේෂයෙන් අපි ආරාධනා කරනවා ධම්මස්සවන කාලෝ දහම් පන්තිය ඔස්සේ මේ ධම්මස්සවන කාලෝ WhatsApp සමූහය ඔස්සේ අපත් සමග සම්බන්ධ වුණා වූ සියලු දෙනාටමත්, ඒ වාගේම ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් අප විසින් කියා දෙන්නා වූ මේ ධර්මකාරණා ඉතා හොඳින් අධ්‍යයනය කරලා තමන්ගේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වීර්යාදී ගුණධර්මත් වඩාත් හොඳින් වර්ධනය කරගෙන මෙලොවත් සාර්ථක කර ගැනීම පිණිස උත්සාහවත් වන්න, පරලොවත් වඩ වඩාත් සාර්ථක කර ගැනීම සඳහා උත්සාහවත් වන්න, ඒ වාගේම ආයති භවයක සැප ප්‍රතිපදාවෙන් වහ වහා නිවන් සුවයෙන් සැනසෙන්නටත් මේ ධර්මයේ උපකාරී කරගන්නට කියලා ආරාධනා කරනවා. ඒ වාගේම අප විසින් ඔබට කියා දෙන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ වචනය ඒකාන්ත වශයෙන්ම ඔබට සියලු යහපත පිණිස හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි.